ඔබට සිද වූ නරකම දෙය ඔබට ජීවිතයේ සිදු වූ හොඳම දෙය විය හැක. මෙන මේ සිතුවිල්ල විග්‍රහ කරන්න මම බලාපොරොත්තු වනේ. මේ සඳහා මම මේ තෝරගත්ත මේ පසුබිමේ දැක්වෙන්නේ ඇමරිකානු ගායිකාවක් වන ලේඩි ගාගා. ලේඩි ගාගා උත්සාහ කරේ සංගීත ශේෂ්ත්‍රයේ ඉහළම තලයට පිවිසෙන්න. ඒ සඳහා ඇය උපරිම උත්සාහ කරා, පුහුණු වීම, ඒ වගේ විශාල කැපකිරීම් කරා, ජීවිතයේ සියලු කැපකිරීම් සිදු කරා. ඒත් එක්කම ඇයට පෙම්වතෙක් හිටියා. එතකොට මේ සංගීත ශේෂ්ත්‍රයේ හිනි පෙත්තට නගින්න යන ගමනේදී ඔහු තමා ඇයත් සමග හිටියේ. හැබැයි එක් අවස්ථාවකදී ඇගේ පෙම්වතා ඇයව දාලා යනවා. ඇයව ගැබිනියක් කර ඇයව අතහැර යනවා මෙන්න මේ විදිහට කියලා. උඹනම් කවදාවත් හැදෙන්නේ නැහැ. උඹනම් කවදාවත් මේ සංගීත ශේෂ්ත්‍රයේ ඉහළට එන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා උඹ එක්ක තවදුරටත් ඉන්න එක තේරුමක් නැහැ කියලා ඔහු ඇයව අතහැර යනවා. ඇය කියනවා මෙහෙම, හරි උඹ ඵලයන්, හැබැයි උඹට ඊට පස්සේ නිදහසේ කඩේකින් තේකක්වත් බොන්න වෙන එකක් නැහැ. ඒ වෙලාවටත් මගේ හඬ ඇහි කියලා. ඇය ඔහුගේ වියෝවත් එක්ක ලැබුණු අසීමිත වේදනාවත් දරාගෙන ඇය පටන් ගන්නවා වැඩේ. ඇය ඇයට දැනුණු වේදනාවන් සංගීතයේ බවට හරවනවා. ඇයගේ අභ්‍යන්තරයේ පැන්නගුණ විරහ වේදනාවන් සංගීතයේ වේදනාවන් බවට පත් වෙනවා. ඇය ඇගේ සංගීත ගමන නවත්වන්නේ නැහැ. ඇය තවදුරටත් පුහුණු වීම කරනවා. ඇය තවදුරටත් උත්සාහ කරනවා. ඒ වේදනාව මතින් ඇය නැකිතිනවා. එතකොට ඒකට වසර ගණනාවක් ගතවන බව ඇත්ත. නමුත් ඇය අවසානයේදී සංගීත ශේෂ්ත්‍රය මුළුමනින්ම දික්විජය කරනවා. ඊළාට ලෝකයේ ශ්‍රේෂ්ඨතම සංගීත වීඩියෝ කලාකරුවන් සියදෙනාගේ ලැයිස්තුවේ ඇය 6 වෙනි ස්ථානයේ දිනාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ගමනක් ආපු ඇගේ කතාව තමයි මම ඔබට ගත්තේ. මම මේ කතාව ගත්තේ ඔබ කොහොමද ප්‍රතික්ෂේප කිරීමකදී ඒකට මුහුණ දෙන්නේ කියන එක, සහ එවැනි ප්‍රතික්ෂේප කිරීමේදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ පොඩි අවබෝධයක් දෙන්න. මේ වගේ ප්‍රතික්ෂේප වීම, ප්‍රතික්ෂේප කිරීම ඔබේ ජීවිතේ පුරා හමු වේවි, ඉදිරියටත් හමු වේවි, හමු වෙලත් ඇති. ඒ නිසා මම කියන්නේ එවැනි ප්‍රතික්ෂේප කිරීමක් ඔබේ ජීවිතයේ සිදු වූ හොඳම දේ බවට පත් කරගන්න උත්සාහ කරනවා. මම දන්නවා අපි ලංකාවේ පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් ගත්තොත් එවැනි ප්‍රතික්ෂේප කිරීමකින් පස්සේ ලැබෙන්නේ පිහිපාරවල් කිහිපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මානසික අවපීඩන නිසා අවසානයේ මානසික රෝහලක නතර වෙන කෙනෙක්ගේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් හුඟක් වෙලාවට අපට දකින්න ලැබුණේ විශේෂයෙන්ම ওই ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමෙන් පස්සේ ආපසු නැගිටපු චරිත හරි අඩුයි. ඉතින් මම මේ කතාව ගත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඔබ මේ මොහොතේ විශ්වාස කරපු නරකම දේ. ලේඩි ගාගා මේ මොහොතේ විශ්වාස කරපු දේ තමයි නරකම දේ. හැබැයි ඇයි ඒක සතුටින් බාරගත්තා? කිව්වේ ඔබ ඵලයක්. කඩේකින් තේකක්වත් බොන්න බැරි, උඹට නිදහසේ කඩේකින් තේකක්වත් බොන්න බැරි වෙන තරමට මගේ ගීමන් ලෝකේ පුරා ජනප්‍රිය කරනවා. මං කියන්නේ ඔබත් ඒ ජවයේ ගන්නවා.